සුබ මධ්‍යහනක් ඔබ දිවා ප්‍රවෘත්තිය සමගින් මම චරිත දනංජය පමුණු හේන්ද්‍ර. මම කුෂාණි කෞශල්‍ය. ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. තවත් නව ඇමතිවරුන් කිහිප දෙනෙකු ජනපති ඉදිරියේ දියුරුම් දෙයි. පවතින කාල ගුණය තවදුරටත් මිල සූත්‍රයට තිත. මිල සූත්‍රය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇමරිකා නීතිපති ඉබතට. තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද පෙරවරුවේ දියුරුම් දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේදී රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමචන්ත මහතා දියුරුම් දුන්නා. බන්දුල ගුණවර්ධන මහතා දියුරුම් දුන්නේ ජාත්‍යන්තර වෙළෙඳ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසයි. එස්.එම්. චන්ද්‍රසේන මහතා සමාජ සයිබල ගැන්වීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා දියුරුම් දුන්නේ ජාත්‍යන්තර වෙළෙඳ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. සාලින්ද දිසානායක මහතා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි දියුරුම් දුන්නේ. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිබි රත්නායක මහතා දියුරුම් දුන්නා. අනුර ප්‍රියදර්ශනී අපා මහතා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ඉදිරියේ දියුරුම් දුන්නා. මේ අතර ඊයේ රාත්‍රියේදීද මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අමාත්‍ය දුරවල දියුරුම් දුන්නා. යනුව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ චමල් රාජපක්ෂ මහතායි. එස්.බී. දිසානායක මහතා මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. කණිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දියුරුම් දුන්නේ පවිත්‍රා වන්නියාරච්චි මහත්මියයි. මේ අතර අමාත්‍යංශ කිහිපයක් සඳහා ලේකම්වරුන්ද පත් කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ජේ.ජේ. රත්නසිරි මහතා ජනාධිපතිතුමා අතින් සියපත්වීම් ලිපිය ලබා ගත්තා. එස්.ජී. කොඩිකාර මහතා ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා ලෙස පත් කර සිටිනවා. ආර්.ඩබ්ලිව්.ආර්. ප්‍රේමසිරි මහතා මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා ලෙස ජනාධිපතිතුමා අතින් පත්වීම් ලැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාව පස්වරුවේ රැස්වනවා. පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම අරමුණයි. සමකාලීන දේශපාලන තත්ත්වය පිළිබඳ මෙහිදී වැඩි අවධානය යොමුණ බව නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව අද සවස් 5ට බතරමුල්ල අපේ ගම පරිසරයේදී රැස්වීමට නියමිතයි. මේ සඳහා පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව සියලුම සමාජික සමාජිකාවන්ට ආරාධනා කළ තිබෙනවා. විදේශගත වී තිබෙන කිහිප දෙනෙක් හැරුණු කොට අනිත් සියලු දෙනාම සහභාගී වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මෙහිදී ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සමාලෝචනය කිරීම සහ ව්‍යස්ථාවට යම් යම් නව සංශෝධන කීපයක් ඉදිරිපත් බලාපොරොත්තු වෙනවා. ඒ සංශෝධන කීපය ඇතුළත් කිරීම සම්මත කර ගැනීම සමතරව සමකාලීන දේශපාලන වටපිටාව පිළිබඳවත් යම් අදහස් සාකච්ඡා කරයි. ඒ සඳහා ගරු ජනාධිපති පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ ඉතුරු අප පක්ෂයේ අනුශාසක වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බලාපොරොත්තු වෙනවා. දෙවෙනිට නිරදිසින් පවතින අඩුපින්න තත්වයේ බලපෑම හේතුවෙන් වැසි තත්වයේ සහ අහස වලාකුලින් බර ස්වභාවය තවදුරටත් අපේක්ෂා කරනවා. අඩුපීරණ තත්වයේ ඉදිරි පැය 24 තුළ අන්දමන් සහ ඒ ආසන්න ගිනිකුණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. එම පද්ධතිය බස්නාහිර දෙසට පරව වයඹ දෙසට ගමන් කරන බැවින් මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලෙස කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව තීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා. දිවයිනේ මේ දිනවල තිබ්බා අඩුපීන කලාපයක්. ඒක දැන් දිවයිනේ බැහැරට මන්නාරම් බොක්ක හරහා එළියට ගමන් කිරීමක් තමයි තියෙන්නේ. කෙසේ නමුත් අපි බලාපොරොත්තු වෙනවා අද දිනේ දිවයිනේ උතුරු මැද නැගෙනහිර ඌව මධ්‍යම වගේ පළාත්වල අහස වලාකුලින් බරව ඕනෑම අවස්ථාවකදී වර්ෂාපතනය ලැබීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල හතරභාගයේ හෝ සන්ධ්‍යා කාලේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තමයි ඇති වෙන්න හැකියාවක් තියෙන. මේ වැසිස් එක්ක තරමක තද වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම උතුරු
උතුරු මැද, නැගෙනහිර, වයඹ, ඌව සහ මධ්‍යම පළාත්වලත් තරමක සදවැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. සාමාන්‍ය මිලිමීටර් 75-100 අතර මට්ටමේ වර්ෂාපතනයන් සමහර ස්ථානවලට ලැබෙන්න හැකියාවක් තියෙනවා. මුහුදේ කාලගුණය ගත්තම දිවයිනේ උත්තරම ඉඳන් මඩගලපුව දක්වා තියෙන වෙරළබඩ තීරයේ හැර සෙසු මුහුදේවල කඩින් කඩ වැසි හෝ විගුරු සහිත වැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. වැසි පවතින විට එම මුහුද සීමාව තරමක් අඩු වීමේ හැකියාවන් තියෙනවා. ජලගැලීම් වලින් ආපදාවන්ට පත්වුවන්ට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. අධික වර්ෂාවත් සමග වැලිකන්ද පූනානි වැවේ බැම්ම කැඩියාමෙන් කොළඹ මඩකලපෝ දුම්රිය මාර්ගයට හානි සිදු වුණා. ඒ හේතුවෙන් පොළොන්නරුව මඩකලපෝ දුම්රිය දහවන කටයුතු ඇනහිට තිබෙනවා. පූනානි දුම්රිය ස්ථානයේ ආසන්න මීටර 250ක ප්‍රමාණයක් කැඩී ගොස් දුම්රිය මාර්ගයේ අඩි 15ක පමණ ගැඹුරු වලවල් හැරී තිබෙනවා. වර්ෂාවද නොතකාෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙන අතර අද සවස් වන විට දුම්රිය දහවන කටයුතු යථාතත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි දුම්රිය සේවකීන් පවසන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 30කට වැඩි ප්‍රමාණයක් වාන්දමන බව අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ ප්‍රසන්නද සිල්වා මහතා පවසනවා. විශාල ප්‍රමාණයේ වැව් 6ක් ඒ අතර වනවා. මධ්‍යම ප්‍රමාණයේ වැව් 30ක්ද ඊට අයත්. ඒ සමග වැව් රසක වාන්දොරට විවර කර ඇති බැවින් සැලකිලිමත් වන ලෙස ජනතාවට අවධාරණය කරනවා. මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ කොටසක් සහ නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට වී තිබෙනවා. ඒ හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර සැලකිලිමත්ව රියදවණය කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. නාවලපිටිය බස් නැවතුම්පළේ සිට ගම්පල දෙසට ශ්‍රීපාදයේ පිරිවෙන දක්වා මීටර 500ක් පමණ ජලයෙන් යට වී තිබෙනවා. රන්ටමේ ජලාශයද වාන්දමමින් පවතිනවා. ඒ වසර 4කට පසුවයි මෙම ජලාශය වාන්දමීමත් සමග වාහන ගමනාගමනය සඳහා දියපැන්නුමක් නිර්මාණය කර තිබෙනවා. මහියංගණය සිට හඳගනාව හරහා රජමාවතට පිවිසෙන රථවාහන හා රන්ටබේ ශිෂ්‍යබට කඳවුරු කරා ගමන් ගන්නා රථවාහන මෙම දියපැන්නුම භාවිත කරනු දැකිය හැකි. එහිදී වඩාත් සැලකිලිමත් වන ලෙසයි වාරිමාර්ග නිලධාරීන් අවධාරණය කරන්නේ. උමාඔය ව්‍යාපෘතියට අයත් බදුල්ල අලිකොටාර ජලාශයද ප්‍රථම වරට ජලයෙන් පිරී පවතිනවා. අලුතෙන්ම නිර්මාණය කළ මෙම ජලාශය ජලයෙන් පිරී පැවතීමත් සමග එහි අඩුපාඩු ඇතිනම් නිරීක්ෂණය කිරීමට ඒ තුළින් අවස්ථාව සැලසෙන බවයි වාරිමාර්ග නිලධාරීන් පවසන්නේ. එසේම පළමු වරට පිටාර ගලන ජලාශයක් බැවින් ජලාශයට පහළ ප්‍රදේශවල ජනතාව මෙපිළිබඳ සැලකිලිමත් විය යුතු බවද ඔවුන් පවසනවා. තෙල් සඳහා මිල සූත්‍රය ක්‍රියාත්මක නොකරන බව කල්ජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යධුරයට පත් පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය මේ බව සඳහන් කළේ කොළඹ හතමල් පාරේ පිහිටි සියමාත්‍යංශයේදී අද වැඩභාර ගැනීමෙන් අනතුරුවයි. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද්දේ රාජ්‍ය අමාත්‍යවරිය රාජකාරී කටයුතු ආරම්භ කළේ. මේ අමාත්‍යංශයේ යම් කිසි මට්ටමක නාස්තියක් සිද්ධ වෙනවා නම් ඒ නාස්තිය අයින් කරලා කෙරෙන සියලු කටයුතු රටට හිතකර ආකාරයෙන් කරන්නට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉදිරි වසර කීපය තුළ මේ රටට පිරිසුදු කරපු තෙල් නැතුව 100%ක්ම බොරතෙල් ගෙනල්ලා ඒවා පිරිපහදු කළා මේ රටේ ජනතාවට දුන්නොත් තෙල් මිල විශාල වශයෙන් අඩු කරන්නට පුළුවන්. ඒ නිසා ඒ කාර්යයට අපේ තියෙන සපුකස්කන්දේ පිරිපහදුව අධියර වශයෙන් ධාරිතාවය වැඩි වෙන්නත් ඒ වගේම ලෝකයේ තියෙන දියුණු තාක්ෂණයත් ගෙනල්ලා එය නවීකරණය කරලා මා විශ්වාස කරනවා විශාල මිල අඩු කිරීමක ඉදිරි වර්ෂ කීපය තුළ අපට යන්න පුළුවන් වෙයි කියලා මහින්ද රාජපක්ෂ අපේ අගමැතිතුමා කිව්වා. මිල සූත්‍රය ක්‍රියාත්මක වෙන්නේ නැහැයි කියලා. ඒ නිසා එය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මිලට බලපාන බොහෝ සාධක තියෙනවා. ඒ සාධක කළමනාකරණය කරගනිමින් ජනතාවට හරි දේ ලබා දීමයි අපේ බලාපොරොත්තුව. ඉදිරි වසර 15 තුළ පොලිස් පතනියන් බිහිවීමේ පසුබිම පොලිස් සේවය තුළ නිර්මාණය වී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. වුමන් ටොප් 50 වාර්ෂික සම්මන්ත්‍රණය පැවැත්වුණේ කොළඹදී. සාර්ථකත්වය සඳහා අප ගෙවන මිල යන තේමාවෙන් ඒ පැවැත්වුණා. කාන්තා කළමනාකරණ ආයතනයයි සම්මන්ත්‍රණය සංවිධාන කළේ. එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා. බ්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් පිහිටවපු ශ්‍රී ලංකා පොලිසියේ අවුරුදු 60කට 70කට ආසන්න කාලයක් ගතවන තුරුම කාන්තා නිලධාරීන් හිටියේ නැහැ. 1957 අවුරුද්දේ තමයි ප්‍රථම කාන්තා පොලිස් කොස්තාපල්වරිය ශ්‍රී ලංකා පොලිස් සේවයට බඳවාගත්තේ. 1978-80 කාලවල ආරම්භ වෙච්ච යුද්ධයත් එක්ක පොලිසියේ කාන්තා නිලධාරීන් වැඩි කරන්න අවශ්‍ය වුණා. කාන්තා පොලිස් කොස්තාපල්වරුන් අධීක්ෂණය කරන්න ඊට වඩා ඉහළ ශ්‍රේණිවල අය බඳවා ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වුණා. ඒ අනුව ප්‍රථම වතාවට 1980
88 අවුරුද්දේදී කාන්තා උපපොලිස් පරීක්ෂකවරු බඳවා ගත්තා. 2008 අවුරුද්ද වෙනකොට කාන්තා සහකාර පොලිස් අධිකාරිවරුන් 3 දෙනෙක් පොලිස් සේවයට බඳවාගෙන තියෙනවා. පොලිස් සේවයේ 80,000කට ආසන්න නිලධාරීන් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ අයගෙන් 8,000ක් නැත්නම් 10%ක් ඉන්නේ කාන්තා නිලධාරිනියන්. අනිකුත් රටවල පොලිස් සංවිධාන දිහා බලනකොට ඒ පොලිස් සංවිධානවල පොලිස්පති ධූරය කාන්තා අය දරන අවස්ථා තියෙනවා. අපේ රටේ මේ බඳවා ගැනීම එක්ක සලකා බැලීමේදී තව අවුරුදු 15කින් කාන්තා පොලිස්පතිනියක් බිහිවීමේ අවස්ථාව අපේ රටේ උදා වෙලා තියෙනවා. බලපත්‍ර නොමැතිව වනාරි ළඟ තබා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව ගොනු කළ ඇති නඩුව අද කැඳවනු ලැබුවා. ඒ ස්ථිර ත්‍රිපුත්කල මහධිකරණයේදී ත්‍රිපුත්කල ස්ථිර මහධිකරණයේ ගොනු කළ තුන්වන නඩුව මෙයයි. විත්තිකරුවන්ට පැමිණිලි පාර්ශවයෙන් ලැබිය යුතු ලේඛන සියල්ල ලැබී ඇත්තැයි විමසීම සඳහා නඩුව ලබන 28 වනදා කැඳවීමට ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල නියෝග කළා. සමරප්පුලිගේ නිරාජ් රොෂාන් ඇතුළු 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබෙන්නේ වනසත්ව හා වෘක්ෂලතා පනත සහ පොදු දේපල පනත යටතේ. චෝදනා 24ක් යටතේ මෙම නඩුව පවරා තිබෙනවා. නන්දිකඩාල් කලපුව ප්‍රදේශයේ වනජීවි සංරක්ෂණ කලාපයක් ලෙස නම් කෙරුණා. නන්දිකඩාල් කලපුව මෙරට ජනතාවගේ මනසට නැගෙන්නේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ අවසානය සරිතුහන් වූ භූමිය ලෙසයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ශ්‍රී ලාංකීය භූමියෙන් තුරන් කර අද වන විට වසර ගණනාවක් ගත වී අවසානයි. එම ප්‍රදේශය මේ වන විට දෙස් විදෙස් සංචාරකයන්ගේ අවධානයට යොමුවන විශේෂ පරිසර පද්ධතියක් බවට පත්ව තිබෙනවා. එමෙන්ම පක්ෂීන්ගේ මෙන්ම වනසතුන්ගෙන්ද මෙම භූමියට ලැබී ඇත්තේ විශාල වටිනාකමක්. එම භූමිය ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් නන්දිකඩාල් කලපුව ප්‍රදේශය වනජීවි සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා. ජනාධිපතිතුමාට සහාය පළ කරන බව මෞබිම ජනතා පක්ෂය පවසනවා. එම පක්ෂයේ නියෝජිත සමුළුව අමතමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානැක්කාර මහතා මේ බව ප්‍රකාශ කළා. සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙසෙකුයේ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතායි. අපිට පෙනෙන කරුණක් තමයි ඇතැම් විදේශීය රටවල් අපේ රටට අනන්‍ය වූ මේ අභ්‍යන්තර කාරණාව පිළිබඳව බොහොම දැඩි විවේචනාත්මක ස්වරූපයෙන් කියමින් ශ්‍රී ලංකාව කටයුතු කළ යුත්තේ ව්‍යවස්ථාවට අනුකූලව පමණක් යන කාරණය ස්ෆුට කරන්නට පටන් ගත්තා. අපි හැව කවුද ව්‍යවස්ථාව කැඩුවේ? අපේ අතිගරු ජනාධිපතිතුමා නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේදී කිසිම ආකාරයකින් ව්‍යවස්ථාව උල්ලංඝනය කළේ නැහැ. විවිධ බටහිර රටවල් මේ රටේ ඇති වූ වර්තමාන දේශපාලන පෙරලිය පිළිබඳව අපට ඇති අයිතිය අපේ දෑතෙන් උදුරාගෙන කටයුතු කරන්න උත්සාහ කළා. ඕනෑම රටක අභ්‍යන්තර දේශපාලනය පිළිබඳව තීන්දු තීරණ ගත යුත්තේ ඒ රටේ ඉන්න ඡන්ද දායක දායිකාවන් විනා පිටරටක පිරිසක් නොවේ කියන එක. කෙලින් යන ගමනක් ලෝකේ කවදාවත් නැහැ. කාල් මාක්ස් සඳහන් කර පරිදි ඉතිහාසයේ ඉදිරියට ගමන් කරන්නේ සර්පිලාකාරවයි. ඉදිරියට ඇදීමේ ශක්තිය මතු කරගන්නේ නැවිලා හැරිලා කෙලින් වීම තුළ තමයි ඉදිරියට යාමේ ශක්තිය ගොඩනගාගන්නේ. ඒ නිසා මේ වංගු සහිත අලුත් ජවයක් නිර්මාණය කරගන්නේ කොහොමද? අලුත් සමාජයක් ගොඩනගන්න, අලුත් පරිවර්තනයක් මේ රටේ ඇති කරගන්න කියන කාරණය අපි සැලකිල්ලට ගන්න ඕන. ඒ නිසා දැන් අවශ්‍ය වෙලා තියෙනවා මේ රටට නැවතත් පැහැදිලි කැපි පෙනෙන ප්‍රතිපත්තිමය දර්ශනයක් ඇති දේශපාලන ධාරාවක් ඉස්සරහට ගෙනීමේ අවශ්‍යතාවය මේ අර්බුදය තුලින් මතු කරනවා කියලා තමයි උන්වහන්සේලාට කියන්නේ. එකම වේලාවක දිවිනපුරා කොස්පැල ලක්ෂ 5ක් රෝපණය කිරීමේ ජාතික වැඩසටහනේ ජාතික උත්සවයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්ුණා. ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මකින් ක්‍රියාත්මක කර ඇති අපි වවලයි අපි කන්නේ කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ දිවිනපුරා කොස්පැල දසලක්ෂයක් රෝපණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. එහි තවත් අදියරක් යටතේ කොස්පැල ලක්ෂ 5ක් රෝපණය කිරීමට පියවරගෙන ඇත්තේ බිම ව්‍යාපෘතියේ ජාතික උත්සවයයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණේ. මීට සමගාමීව ගොවිජන සේවා මධ්‍යස්ථාන 560ක් නියෝජනය වන පරිදි දීපව්‍යාප්ත මට්ටමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. රාජ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුකැල්ල, නියෝජ්‍ය අමාත්‍ය අංගචන් රාමනාදන්, ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හිරත්,
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව යන මහත්වරුන් ඇතුළු පිරිසක් ආරම්භක අවස්ථාවට එක්ව සිටියා. දැන් මත විරාමයක්. නැවතත් ප්‍රවෘත්ති. රුපියල් ලක්ෂ 15කට වඩා වටිනා මැණික් තොගයක් සමග පුද්ගලයෙකු කඩුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනුණා. අද අලුයම UL-318 දරන ගුවන් යානයෙන් මැලේසියාව බලා යාමට පැමිණි බේරුවල පදිංචි ගුවන් මගෙකුයි මෙසේ අත්අඩංගුවට පත් වුණේ. සැකකරුට රුපියල් 50,000ක දඩයක් නියම කොට මැණික් තොගය රාජසන්තක කළ බව කඩුනායක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා පවසනවා. ලෝකාන්තය සංචාරක කලාපේ නැරඹීමට පැමිණෙන්නන්ගේ නෙත ගැටෙන විශේෂ ස්ථානයක් ලෙස නන්පෙරියල් වටයය හැඳින්විය හැකි. ලෝකාන්තයේ සිට පහළ ප්‍රදේශයේ බැලු විට ඍජුවම දිස්වන්නේ මෙම වටයයයි. කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙලිහුල්ලේ ප්‍රදේශයේ කරගස්තලව ගම්මානයේ ලෝකාන්තයේ හන්දියේ සිට කිලෝමීටර 1කමාරක් පමණ ගිය පසු මෙම නන්පෙරියල් වටයය හමු වෙනවා. ලෝකාන්තයේ සිට බෙලිහුල්ලේ ප්‍රදේශයෙන් කලා බසිනා හිරිකඳු ඔය මනරම්ව කලා බසින්නේ මේ ප්‍රදේශ ඔස්සේ. නන්පෙරියල් වතුයාය ප්‍රදේශයේදී මේ දියපහර බේසමක් ආකාරයට නිර්මාණය වී තිබෙන්නේ සංචාරක ආකර්ෂණ තිනා කණිමින්. පරිසර සුන්දරත්වය අත්විඳීමට කැමති ඕනෑම කෙනෙකුට මේ ප්‍රදේශයට පහසුවෙන් පිවිසිය හැකි. එහෙත් පරිසර සුන්දරත්වයේ විඳගන්නවා සේම පරිසරයේ රැක ගැනීමද එහි පැමිණෙන සියලු දෙනාගේ යුතුකමක් බව අප මතක් කරන්න කැමති. දැන් පුවත් කිහිපයක් ලොහුඩින්. පූජ්‍ය මාදුරුවාවේ සෝපිත ස්වාමින් වහන්සේගේ තුන්වන ගුණානුස්මරණ උත්සවය නවනගර ශාලාවේදී අද පස්වරුවේදී පැවැත්වෙනවා. ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් මහාචාර්ය සරත් විජේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණා. ගුණ සමරදේශනයේ පවත්වන්නේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතායි. ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලෙස පත්කළ මනුල චමල් පෙරේරා මහතා නවදුරේ රාජකාරී ආරම්භ කළා. ජාතික තරුණ මධ්‍යස්ථානයේදී ඒ මහතා රාජකාරී ආරම්භ කළේ ආගමික වතාවත් මැදේයි. අමාත්‍ය දුමින්ද දිසානායක, රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියන මහත්වරුන්ද එම අවස්ථාවට එක් වුණා. දසවන මිතුරු මිත්‍රෝ යහපත් අමාත්‍යපික ජාතික සම්මාන උළෙල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණේ අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. මද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ සමාජ ක්‍රියාකාරීන්ට මෙහිදී සම්මාන පිරිනැමුණා. පූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත මෙය සංවිධාන කළේ මිතුරු මිත්‍රෝ සංසදයයි. කොළඹ දේවිපාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය එම විද්‍යාලයේදී පැවැත්වුණේ විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්. දේවිපාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි WDPK සමරසිංහ මහත්මියගේ උපදෙස් මත සංවිධාන කෙරුණු ත්‍යාග ප්‍රදානෝත්සවයේදී දක්ෂතා දැක් වූ සිසුවියන්ට ත්‍යාග සහ සහතිකපත් පිරිනැමුණා. ආදි දේවි දියණිය සම්මානය මෙවර පිරිනැමුණේ මහාචාර්ය ප්‍රීති උඩගම මහත්මියටයි. දියවැඩියාව වැළැක්වීම සඳහා රැකවරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පැවැත්වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආයතන කිහිපයක දායකත්වයෙන් ඒ සංවිධාන කෙරෙනවා. සෞඛ්‍යමත් පවුල තුළින් සෞඛ්‍යමත් ජාතියක් යන තේමාවෙන් ලෝක දියවැඩියා දින ප්‍රධාන උත්සවය මෙවර පැවැත්වෙනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු හෙළිකෙරුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, විශේෂඥ වෛද්‍යවරුන් වන ප්‍රසාද් කටුලන්ද, මනිල්ක සුමනතිලක යන මහත්වරුන් මෙහිදී අදහස් පළ කළා. අඹතලේ ප්‍රධාන මාර්ගයේ ජලනල පද්ධතිය එළීමෙන් පසු මාර්ගය පිළිසකර නොකිරීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක් සිදු කළා. දින 8ක් තුල මාර්ගය සකස් කරන බවට ලබා දුන් පොරොන්දුවත් සමග ප්‍රදේශවාසීන් උද්ඝෝෂණය අවසන් කළා. නව රජයේ පොහොර මිල අනුකිරීම සම්බන්ධයෙන් ගොවීන් ප්‍රසාදය පළ කරනවා. මුදල් වෙනුවට පොහොර ලබා දීමේ වැඩපිළිවෙල තමන්ට ඉමහත් සහනයක් බවයි කඳුකර ප්‍රදේශයේ ගොවි ජනතාව සඳහන් කරන්නේ. දොඩම්ගොඩ ගොවි ජන සේවා මධ්‍යස්ථානයේද මේ වෙන විට ගොවීන්ට පොහොර ලබා දීම ආරම්භ කර තිබෙනවා. පොහොර දින එක හොඳයි. ඒක එදාම හම්බේනවනේ පොහොර. තල්ලි දුන්නොත් අපි පොහොර ගන්න හිටියොත් අපි වැඩි ගන්නට අතින් දීලා ගන්නවා. තල්ලි එන්නේ තව කන්න දෙහිකට පස්සේ. පොහොර ලබා දීම ඇත්තටම හොඳයි. පොහොර ටික වෙලාවට ලැබෙනවා. ඉතින් අපිටත් උනන්දුවෙන් කරන්න හිතෙනවා මේ වගේ සහන දෙනවා නම්. ඇත්තටම මේ රජයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ගත්ත තීරණේ හොඳයි. අපිට මේ කලින් මුදල්නේ ලැබුණේ. මුදලට වැඩිය අපිට දැන් පොහොන සහන ආධාරේ හොඳයි. මෙතනට ඇහිලා පොහොර ටික ගත්තම වෙලාවට කාලට වෙලාවට ගොවිතැන් ටික කරගන්න පුළුවන්. ලේසි පහසුයි. පසුගිය වකවානු තුල ගොවියන්ට ලැබුණේ මුදල්. මුදල් ලැබෙනකොට ගොවියන් අස්වැන්න ලෙල හමාරයි. නමුත් මේ අවස්ථාවේ සතුරු වෙන්න පුළුවන් මේ රජය මේ අවස්ථාවේදී මේ ගොවියන්ට නිස්කලින්ම පොහොර ටික ලබා දෙනවා. අයිටින් දිවා ප්‍රවෘත්ති අදට අවසන්. පසුරු දෙකේ සිට අපගේ පෑන් පෑපත් විකාශය බලාපොරොත්තු වන්න.
සුබ දවසක්. www.ipnnews.lk